තෙරුවන් සරණයි. අපි කතා කරගෙන යමින් ඉන්නවා විශ්ව නීති 12 ගැන. එහි පළවෙනි නීතිය සම්බන්ධයෙන් ද ලෝ ඔෆ් ඩිවයින් වන්නස් කියන එක ගැන අපි කලින් කතා කරා. එතකොට මේ විශ්වයේ ඒකීයත්වය කියන එක ගැන අපි කතා කරේ කලින්. ඒක සම්බන්ධ වෙනවා මේ දෙවෙනි නීතිය වන ලෝ ඔෆ් ෆයිබ්‍රේෂන් කියන එකට. එතකොට අපි කතා කරපු විශ්වයේ ඒකීයත්වය කියන එක මේ විශ්ව ධාතුව එකිනෙකට සම්බන්ධයි කියන කාරණේ බොරුවක් නම් ඒක එහෙම නොවේ නම් ඇත්තටම අපි කුසල අකුසල කියලා දේවල් ගැන හිතන්න අවශ්‍ය නැහැ. කර්ම න්‍යාය කියන එක වැඩ කරන්නේ නැහැ එහෙනම්. කර්ම න්‍යාමය කියලා එකක් මේ ලෝකේ පවතින්නේ විශ්වය කියන එක ඒකාබද්ධ එකිනෙකට සම්බන්ධ නිසායි. එතකොට මට කලින් වීඩියෝ එකේදී සිහිපත් කරන්න අමතක වුණු කාරණයක් සිහිපත් කරනවා. දැන් මේ බටහිර ලෝකෙන් මේ විශ්ව නීති 12යිනි කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් නීති 12මද කියලා තියෙන්නේ නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක්ද අඩු ප්‍රමාණයක්ද කියලා ඒ ගැන පූර්ණ විස්තරයක් මේ නීති 12 කතා කළාට පස්සේ අලුත් වීඩියෝ එකකින් අපි අරගෙන එනවා. ඒ නිසා එතෙක් අපි මේ සුපුරුදු පරිදි මේ එකින් එක මේ නීති සම්බන්ධයෙන් කතා කරගෙන යමු. එතකොට මේ ලෝ ෆයිබ්‍රේෂන්ස් ගැන කතා කරද්දී විශ්ව ධාතුවේ තියෙන පුංචිම අංශුවේ ඉඳලා විශාලම මන්දාකිණිය දක්වා අතනෑර එකිනෙකට ආවේනික සංඛ්‍යාතයන්ගෙන් කම්පා වෙමින් චලණය වෙමින් තමයි පවතින්නේ කියලා තමයි කියන්නේ. ඒක විද්‍යාවෙන් පවා ඔප්පු කරගෙන තියෙනවා මේ පුංචිම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන පවා වයිබෙමින් තියෙන්නේ කියලා. ඒකට උපමාවක් ගත්තොත් අපි පොකුණක වතුර මතු පිටට ගලක් ගැහුවොත් ඒ නිසා හටගන්න කම්පන ශක්තියින් වතුර පුරාම විහිදිලා යනවා. ඉතින් අපි මේ හිතන කියන කරන හැම දෙයකමත් යම්කිසි කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. ඒක වයිබ්‍රේට් වෙනවා. ඒ නිසා මේ විශ්වයේ යම්කිසි කම්පනයක් ඇති වෙනවා. යම්කිසි චලනයක් ඇති වෙනවා අපි මේ හිතන කියන කරන දේවල් නිසා. ඉතින් මේ සිද්ධාන්තය අපි තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත්, වටහා ගත්තොත් අපේ මනසේ තියෙන දැඩි නিত্য සංඥාව සහ ආත්ම දෘෂ්ටිය කියන එක මිදෙන්න ගන්නවා. අපි සෑහෙන දුක් විඳින්නේ මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා තුන තේරුම් නොගන්න නිසානේ. ඒ තුන තේරුම් ගන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මේ ඔක්කොම නিত্যයි, සැපයි, ආත්මීයයි, මට ඕනි විදිහට වසඟේ පවත්වන්න පුළුවන් කියන එකයි. නමුත් මේ සිද්ධාන්තය අපි හරියට තේරුම් ගත්තොත් ඔය නিত্য සංඥාව සහ ආත්ම සංඥාව කියන දෙක බිඳෙන්න ගන්නවා. ඒක අපේ ජීවිතයට හරි සහනයක් ගෙනහලා දෙන්නේ. සතුටින් ඉන්න උදව්වක් වෙනවා. ඉතින් අපේ මනසින් එළියට යන හොඳ හෝ නරක ඕනෑම සිතුවිල්ලකට අදාළ වෙන වෙන සංඛ්‍යාත තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඉතින් ඒ අදාළ සංඛ්‍යාතයට අදාළ දේවල් සම දේවල් තමයි ඇදෙන්න ගන්නෙ. ඒක තේරුම් ගත්තොත් අපිට අපේ මනස හැඩගස්ව ගන්න පුළුවන් යහපත් විදිහට. මොකද අපි දැන් දන්නවනේ මනසින් එළියට යන එක තමයි යහපව බූමරංගයක් වගේ එන්නේ කියලා. ඒක තමයි කර්මය කියන්නේ සරලව. අපෙන් එළියට ගිය දේ තමයි අපිට හපව වෙන්නේ. අපි ලොකු සංසය කියනවා මිනිස්සු මේ දුක් විඳින දේවල් එකක්වත් තමන්ගෙන් එළියට ගියේ නැත්නම් තමන්ට එන්නේ නැහැ. අපි ලෝකයේ ගිනි තියපු නිසා, ලෝකේ රත් කරපු නිසාම තමයි අපි රත් වෙන්නේ. ඒ නිසා අපිට යමක් එනවා නම් එන්නේ කවදා හෝ සසර අපෙන් එළියට ගිය දෙයක් විතරයි. නොගිය කිසි දෙයක් අපිට එන්නේ නැහැ. ඒ නිසා මේ සබාධාමර කවදා වරදින්නේ නැහැ. අපි හිතුවට වැරදිලා කියලා. අපි හිතන්නේ එහෙමනේ. අපිට දුක් වෙනකොට අපි හිතන්නේ ඇයි මටම මෙහෙම වෙන්නේ, මම මෙහෙම හොඳ කෙනෙක් කූඹියෙකුටවත් කරදරයක් කරලා නැහැ, ඇයි මෙහෙම වෙන්නේ කියලානේ. ඒ ඉතාම පටු මානසිකත්වයක ඉන්න අය අහන ප්‍රශ්නයක්. ඒගොල්ලන්ට මතක නැහැ මේ කර්ම න්‍යාය කොච්චර පුළුල්ද කියලා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සාමාන්‍ය මිනිසයාට අචින්තීය ධර්ම හතරක්. මේ ඒ කියන්නේ මේ ධර්ම හතර සාමාන්‍ය මිනිසෙකුට හිතලා තේරුම් ගන්න බෑ, ඉවර කරන්න බෑ, කෙලවර කරන්න බෑ. මේ ධර්ම හතර 100%ක් හරියටම තේරෙන්නේ සම්මා සම්බුදු කෙනෙකුට විතරයි. ඒ එකක් තමයි මේ කර්ම නියාමය. කර්මය ගැන අපි හිතන් ඉන්නවා අපි ඔක්කොම දන්නවා කියලා. නෑ, භාග්‍යවතුන් වහන්සේට වැඩිය ප්‍රඥාවෙන් දෙවෙනි වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් මේ නියාම මේ කියන ධර්මතා හතර ගැන 100%ක් තේරුම් ගන්න බෑ. එකිනෙකාගේ ප්‍රඥාවේ මට්ටමට සාපේක්ෂව තමයි තේරුම් ගන්නෙ. ඒ නිසා මේ කර්ම විෂය කියන එක අපි දන්නේ නෑ හරියටම වැඩ කරන හැටි. අපි දන්නේ ගණන් කරන්නවත් බැරි ගිනිය නොහැකි තරම් පුංචි ප්‍රමාණයක්. ඒ නිසා මේක දන්නවනම් අපෙන් එළියට ගිය දෙයක් විතරයි අපිට එන්නේ කියලා අපිට ලේසියි අපේ මනස සකස් කරගන්න හොඳ විදිහට. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ අපිට කුසලයක් දීලා තියෙන්නේ, කුසලයකට එන්න කියන එක. එතකොට මේ අපෙන් එළියට යන දෙයට විතරයි සබාධාම් ප්‍රතිචාර දක්වන්නේ. කවදාවත් සබාධාමට වරදින්නේ නැහැ. ඒ නිසා තමයි ඔය ලෝ ෆැට්‍රැක්ෂන් කරන මිනිස්සු උගන්වන්නේ මයින්ඩ්ෆුල්නස්, ග්‍රැටිටියුඩ් භාවනාව, කියන්නේ මේ කෘතවේදී වෙන ඒවා මේවා සකස් කරගන්න කියන්නේ ඒ නිසයි. ඉතින් ඕක භාග්‍යතුන් වහන්සේ මුලින්ම කියලා තියනවානේ.
නමුත් අපිට ඒක ඇහෙන්නේ නැහනේ. අපි මේ යන්නේ ලෞකික ලෝකයක ලෞකික දේවල් හඹාගෙන යන නිසා තමයි මිනිස්සු මෙච්චරම ලෝ ඇට්‍රැක්ෂන් වලට කෑදර. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මනස පවත්වනුනේ නියම විදිය. මයින්ඩ්ෆුල්නස් කරන එකෙන් කරන්නේ මේ මොහොතට අපේ අවධානය ගේනවා. මේ මොහොතේ තෘප්තිමත්ව පිරීලා ඉන්නවා. ඉතින් එයාගෙන් එළියට යන්නේ හොඳ වයිබ් එකක් විතරයි. සෑම භාවනා ක්‍රමයකින්ම එළියට යන්නේ හොඳ වයිබ් එකක් විතරයි. එයාගේ මනසේ පවතින්නේ ගුඩ් වයිබ්‍රේෂන් එක. ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ කෘතවේදී වෙනවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ නිසා තමයි මේ වගේ ක්‍රම සහ විදි සෑහෙන ලෝ ඇට්‍රැක්ෂන් සබ්ජෙක්ට් එක පුරාම පැතිරිලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොටම පදනම සැකසෙන්නේ සතිය හරහා. මේ මොහොත හරහා අපි ඒක ගැන කලින් සඳහන් කරලා තියෙනවා දේශනාවල. එතකොට මේ දේවල් හරහා අපිට මේ ඉහළ සංඛ්‍යාත සහිත කම්පන ශක්තියින් නිපදව ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ අපේ මනස ටික 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 දියුණු කර ගැනීමක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ එකපාරට ඩොක් කාලා පර්ෆෙක්ට් තැනකට යන එකක් නෙමෙයි. ටික ටික මනස දියුණු කරගන්න එකක්. එතකොට අපි නොසිතුවාට අපි නොදන්නවා වුණාට එකම එක තප්පරයකට අපි සතිය පිහිටෙව්වොත් ඔබ නොදන්නවා වුණාට ඔබේ ජීවිතයේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒක අපිට පියවි හැට පේන්නේ නැහැ. ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ දෙනවා උපමාවක් ලස්සන. මේ උද්දළු වලින් කැටි උද්දළු වලින් වැඩ කරන මිනිස්සු දන්නවා උදැල්ලකට අලුතෙන්ම මිටක් ගැහුවාට පස්සේ ඒ මිට හරිම ගොරෝසුයි රළුයි. නමුත් කාලයක් මේ උදැල්ලෙන් වැඩ කරලා අවුරුදු 3-4ක් ගියාම මේ උදළු මිට, මේ කැටි මිට, පොරෝ මිට ඉතාම මටසිලිටුයි සියුම් සිනිඳුයි. පිටත පෘෂ්ඨය ඉතාම සිනිඳුයි. එතකොට අර දවස දවස ගානේ බැලුවොත් මේ සිනිඳු වෙන එක පේන්නේ නැහැ අපිට. හොයන්න බෑ, අල්ලන්න බෑ. එච්චර සියුම් විදිහට ඒක වෙන්නේ. අවුරුදු ගාණක් ගියාම තමයි end result එක අපිට පේන්නේ. අන්න ඒ වගේ තමයි මේ සතිය පිහිටවන පුංචි එක චිත්තක්ෂණයකදී පවා අපේ මනසේ අපේ ජීවිතේ හොඳ විදිහට විශාල පෙරලියක් වෙනවා අපිට ඒක පේන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මතක් වෙන හැම වෙලාවකම අත නෑර නැවත නැවත දිනපතා මේක පුහුණු කරන්න කියන්නේ ඒකයි. ඒ නොපෙනෙන ශක්තියෙන් එකතු වෙලා කාලයක් ගිහාම තමයි අපිට හොඳම රිසල්ට් එක ලැබෙන්න ගන්නෙ. එතකොට අපි කලින් කතා කළානේ විශ්වයේ ඒකීයයි කියලා. එතකොට මේ විශ්වයේ ඒකීය නිසා අපේ මනසින් එළියට යන මේ කම්පන ශක්තියින් අපට විතරක් නෙමේ බලපාන්නේ අපෙන් පිටත ලෝකයේ අයටත් බලපානවා. අපි කලින් වීඩියෝ එකේ සඳහන් කරපු සත්පුරුෂ ශාස්ත්‍රය එහෙම ගැනෙන්නේ ඒ විදිහට තමයි. එතකොට අපෙන් මේ එළියට යන්නේ හොඳ දෙයක් නම් අපි හිතමු අපෙන් එළියට යන්නේ හොඳ ভাইබ්‍රේෂන් එකක්. එතකොට අපිට විතරක් නෙමෙයි මේ යහපත ලැබෙන්නේ. අපෙන් පිට ඉන්න බාහිර පරිසරයේ ඉන්න මේ ජීවි අජීවි පරිසරයටත් ඒක යහපත සැලසෙනවා. ඒගොල්ලන්ගේ මනසත් වෙනස් වෙන ගන්නවා මේ ভাইබ් එකට සමානුපාතිකව. ඒ නිසා තමයි සත්පුරුෂයෝ අපිට ආශ්‍රය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ සතිපාසල කරද්දී උන්වහන්සේ ප්‍රකාශ කරනවා එක ගෙදරක එක්කෙනෙක් සතිය කියන එක හරියට අල්ලගත්තොත් මුළු ගෙදරම අයට ඒ ভাইබ්‍රේෂන් එක යනවා. මුළු ගෙදරම අය ඒකෙන් හැරෙනවා, වෙනස් වෙන්න පටන් ගන්නවා. කොහොමද එහෙම වෙන්නේ අපි එකිනෙකට සම්බන්ධ නැතිනම්? ඒ වගේම ভাইබ්‍රේෂන් එකක් වැඩ කරන්නේ නැත්තම්. මේ දෙකම අපි දැනට කතා කරලා තියෙන නීති දෙකයිනේ. ඉතින් මේ දෙකම තියෙන නිසා තමයි මේ එක්කෙනෙක් ගුණධර්ම පුහුණු කරගත්තාම අපේ ලොකු සාංශය කියන්නේ භාවනා මධ්‍යස්ථානවල ඉදදී නිහඬ බණක් අපිට කියන්න පුළුවන් කටෙන් වචනයක්වත් නොකියුවට. එක්කෙනෙක් භාවනා කරද්දී යාගේ හැසිරීම යාගේ මනසේ ඇතිවෙන ශක්තියින් වටේම ඉන්න අයට බලපානවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භාවනා නොකලත් භාවනා කරන පිරිසක් මැද්ද ඉඳගෙන හිටියත් සැපයි, හොඳයි. එයාගේ මනස යනවා උඩට යන්න පටන් ගන්නවා. ඒක මට බුරුමේදී තේරුණා. මම මේ ලංකාවේ භාවනා මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. මම බුරුමේ ගියාට පස්සේ තමයි දැනගත්තේ මේ ලංකාවේ මිනිස්සු ඇත්තටම භාවනා කරන්නේ නැහැ කියලා. අඩුගානේ ලංකාවේ මිනිසුන්ට මේ පරයන්කේක හරියට ඉන්න පුළුවන් අය ඉන්නේ ඉතාම අතලොස්සයි. බුරුමේ ඉද්දී එහෙ මේ චීතරෙද්දයි මේ කොට 60 යන්දින ආච්චිලා මේ නිකන් පැදුරක බිම පොළොවේ බද්ද පරයන්කේ ගහනවා පැයක්. ඉතාම උනන්දුවෙන් භාවනා කරන පිරිසක් ඒ රටේ ඉන්නේ. ඉතින් මට එහෙදි හිතුණා ඇත්ත තමයි ලොකු සාංශය කියපු කතාව. මගේ භාවනාව දියුණු වුණත් මේ පිරිස මැද්ද ඉඳගෙන ඉන්න එකත් නිකන් නිවන් දැක්කහා සමානයි. ඒ තරම්ම සැපයි. ඒ තරම්ම සහනයක් මනසට. මනසේ මාර විදිහට මනසට වීරය වෙනවා, ශ්‍රද්ධාව වෙනවා, තමන් කරගෙන යන වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා. කම්මැලි ටිකක් මැද්ද හිටියොත් මොකද වෙන්නේ? අපිත් දන්නේම නැතුව කම්මැලි කමට ඇදෙනවා. සල්ලාල පිරිසකට ගියොත් ඒ මානසිකත්වය එනවා. ඊට පස්සේ ඒ විදිහට ඒක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ සමාජගත වෙලා ඉන්නවා, සෝෂල් මීඩියාවල මිනිස්සු WhatsApp වල group තියෙනවා, YouTube channel තියෙනවා, Facebook වලත් ඇති. මම Facebook නැහැ ඒ නිසා මම දන්නේ නැහැ. ඒ හැම එකකම මිනිස්සු group හදා ගන්නවනේ. ওই group එකකට එකතු වෙන්නේ ඒ සමාන vibe එක තියෙන අය. හොඳ group තියෙන ඒවත් තියෙනවා, නරක ඒවත් තියෙනවා.
ඒක තමයි හැටි. ඒකට ගියොත් නිකමට හරි ඒ වයිබ් එක නැතුව අපි ඒකට ගියොත් ඉතින් ඒ වයිබ් එක ඇතු ඇවිල්ලා ඊට පස්සේ අපිත් ඒ ගොඩටම වැටෙනවා. ඒ නිසා අපි නොසිතුවාට අපේ මේ ඇතුලේ ඇතිවන වයිබ්‍රේෂන් එක බාහිර ලෝකෙටත් බලපානවා. එතකොට මිනිස්සු අතර දන්න මිනිස්සු දන්න බොහොම ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන කෙනා. එයා කියලා තියෙනවා එක අවස්ථාවක මේ හැම දෙයක්ම එනර්ජි, මේකේ ඊට වඩා කිසිම දෙයක් නැහැ. ඔබට අවශ්‍ය රියැලිටි එක, ඒ කියන්නේ ඔබට අවශ්‍ය යම්කිසි දෙයක් තියෙනවා නම්, යම්කිසි දෙයක් ඔබට ගන්න ඕන නම්, ඔබේ ඔබට අවශ්‍ය යථාර්ථයේ සංඛ්‍යාතය හා ඔබේ මනස ගැලපුණොත් ඒ රියැලිටි එක ඔබට ලැබෙන එක මොනම විදිහකටවත් වළක්වන්න බෑ. ඒක ලබා ගන්න වෙන පාරක් ඇත්තෙත් නෑ. මේක ෆිසික්ස්, මේකට කියන්නේ ෆිසික්ස් කියලා, මේකට කියන්නේ භෞතික විද්‍යාව කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියනවා කියලා මමත් දැකලා තියෙනවා. ඉතින් මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරද්දී කියලා දෙනවා නේද, යමක් ලැබෙන නම් ඒක දැනටමත් අපිට ලැබිලා තියෙනවා වගේ මනස පවත්වන්න කියලා. ඇත්තටම සතිය කියන එක අබමල් රේණුවකවත් දන්නේ නැති මිනිස්සුෙකුට ඕක කරන්න බෑ. ඒ නිසා තමයි ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන්න ගිහිල්ලා මිනිස්සු පාර වරද්දගන්නේ, මිනිස්සු ඩිසපොයින්ට් වෙන්නේ, මිනිස්සු තවත් පල්ලෙහැට වැටෙනවා. මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් සබ්ජෙක්ට් එක කියලා දෙන ගොඩාක් අය, සමහර අය කියලා දෙනවා, ගොඩක් අය කියලා දෙන්නේ නැහැ මේක. ඒ නිසා අපේ මිනිස්සුත් අර අන්ධය වගේනේ යන්නේ මේක පස්සේ. ඒ නිසා මේ දෙයක් ලැබිලා තියෙනවා වගේ මනස පවත්ත ගන්න ලේසි නෑ. එතන තියෙන්නේ තනිකර දැඩි ලෝභයක් එක්ක සහ බය, ద్వේෂය මේ වගේ මානසික අතරියක් එතන තියෙන්නේ. ඉතින් කොහොමද මේ දැනටමත් දෙයක් ලැබිලා තියෙනවා කියන මනස ගන්න කියලා අපි මීට කලින් කළා මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන වීඩියෝ එකක් විශ්වයට ස්තුති කිරීම සම්බන්ධයෙන්. අන්නේ වීඩියෝ එකේ කොහොමද මේ මානසිකත්වය එන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ඔය දෙයක් දැනට ලැබිලා තියෙන්නේ කොහොමද කියන, ලැබිලා තියෙනවා වගේ මනස හදාගන්න ඒ වයිබ් එක එන්නේ ඒ විදිහට කියලා, මොන විදිහටද කියලා පැහැදිලිව විස්තර කරලා තියෙනවා. එතකොට ඒ විදිහට අපි ඒ වයිබ් එකට ආවොත් දැනටමත් අපිට අපි හිතන දේ අපේ රියැලිටි එක, අපේ යථාර්ථය ලැබිලා කියන මානසිකත්වයේ ගත්තාම ඒක ලැබෙන්නේ කොහොමද, වෙන්නේ කවද්ද කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. හැබැයි මේ මයින්ඩ්ෆුල්නස් කියන එක නොදන්න අය මේක ගන්න ගිහිල්ලා ඒගොල්ලෝ නිතරම මනසේ ඒගොල්ලන්ගේ බයක් එනවා, මේක වෙයිද, කවද වෙයිද, වෙන්න පුළුවන්ද, දැනට තියෙන මෙහෙම තත්ත්වයක් කොහොමද ඔය කියන එක වෙන්නේ. වරින් වර මේ සිතිවිලි වලින් මෙයාලගේ මේ වයිබ් එකට හානි කරනවා. ඇයි ඒ? මයින්ඩ්ෆුල්නස් නැහැ. යථාර්ථය දැනගෙන මේ මේකට එන්නේ නිකං ඔහේ උඩ බලාගෙන ටෙක්නික් එකක් ක්‍රියාත්මක කරන්න යනවා, මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසායි අපි මෙච්චරටම මේ මයින්ඩ්ෆුල්නස් සතිය කියන එකේ වැදගත්කම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. මේ සතිය කියන එක කාගේ හරි ජීවිතයකට ඈඳා ගන්නවා නම් ඒ සතිය කියන ධර්මය මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලට වැඩිය ඉහළින් වැඩ කරනවා. ඒක දන්නේ නැහැ මේ බෞද්ධ වුණු අපේ රටේ මිනිස්සු. ඒකයි තියෙන ලොකුම අවාසනාව. ඉතින් අපිට යම් කිසි තත්වයකට ළඟා වෙන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ ඊට ගැළපෙන කම්පන සංඛ්‍යාතයට අදාළ වයිබ් එක අපේ මනසේ හදාගන්න එක. ඒක මනසේ ඒ වයිබ්‍රේෂන් එකේ කම්පන ශක්තියට අපේ මනස සමපාත වුණාම ඊට පස්සේ ඒකට සම්බන්ධ ක්‍රියාවන් actions අපිට ගන්න සිද්ධ වෙනවා. එතකොට ඊට ගැළපෙන ඒ සිද්ධිය ළඟා කර ගන්න, සිද්ධිය සාක්ෂාත් කරගන්න අදාළ පුද්ගලයෝ සිදුවීම් තත්ත්ව අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඒ අදාළ අරමුණ ලැබීම පිණිස, ඒක කරා යෑම පිණිස. ඒ අනුව තමයි අපිට මේ යම්කිසි ප්‍රොසෙස් එකක්, යම්කිසි ක්‍රියාවලියක්, යම්කිසි දෙයක් ලබා ගැනීමේ මානසිකත්වය හැදෙන්නේ. ඕක ලෞකික ලෝකෝත්තර දෙපැත්තටම එහෙමයි. එතකොට මේ විශ්වයට, මේ සබාධාමට අපි කතා කරන මේ සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, මේ වචනයක් තේරෙන්නේ නැහැ. ඒ වචනය යට අපේ මනසේ ඇතිවන හැඟීමක් තියෙනවනේ. උදාහරණයක් තරහ කියන එක, මේ ලෝකේ කාට ඇති වුණත් තරහ කියන එකට දෙන වචනය, භාෂාවේ වචනය කොච්චර වෙනස් වුණත් ඒ හැඟීම එකයි. රාගයේ හැඟීම එකයි. මයින්ඩ්ෆුල්නස් එකේ හැඟීම එකයි. අන්න ඒක තමයි මේ සබාධාමට දැනෙන්නේ. ඉතින් යුනිවර්ස් එක කියලා කියන්නේම එනර්ජි එකක් නම් එයාට වැදගත් වෙන්නේ එනර්ජිස් මිසක් මේ වචන වලින් සමන්විත භාෂාවක් එයාට වැදගත් නැහැ. භාෂාවක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය, වචනක නෙමෙයි තියෙන ප්‍රශ්නය. ඒ වචනේ යටින් සැඟවිලා තියෙන අපේ මානසිකත්වයේ හැඟීම, ඉමෝෂන් එක ඉංග්‍රීසියෙන් කියනවා නම් අපිට ෆීල් වෙන එක, අපිට දැනෙන දේ තමයි මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ, කනෙක් වෙන්නේ. ඒ අනුව තමයි අපිට දේවල් ලැබෙන්නේ. කර්මය කියන එක සිද්ධ වෙන්නේ එහෙමයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. ඒ චේතනාව තමයි කර්මය බවට පත් වෙන්නේ. අපේ මේ අනිත් ඔක්කොම සිද්ධ වෙන්නේ ඒක මත, සිත මත, මනස මත. ඒ කියන්නේ අපිට දැනෙන දේ. ඒ චේතනාවෙත් විවිධ ශක්තියන් තියෙනවා, විවිධ මට්ටම් තියෙනවා, තීව්‍රතා තියෙනවා. ඒ තීව්‍රතාවයේ හැදෙන්නේ අර සංඛ්‍යාතයේ වෙනස්කම අනුව, වයිබ් එකේ වෙනස්කම අනුව, ෆ්‍රීක්වෙන්සි එකේ වෙනස්කම අනුව.
ඒ අනුව තමයි දැන් තරහ කියන එකත් හැම වෙලාවකම එකම විදිහට නෙමෙයිනේ තරහ ඉන්නේ. ඒ තීව්‍රතාවයේ වෙනස්. ඒ තීව්‍රතාවයේ වෙනස අනුව තමයි අපිට ලැබෙන දේ තීරණය වෙන්නේ. ඕක තමයි කර්ම න්‍යාය කියලා කියන්නේ. ඉතින් ගොඩාක් අය මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරන්න ගියාම ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ ටෙක්නික් එක පාවිච්චි කරන්න හදනේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවටනේ, කරදරයක් වෙච්ච වෙලාවට තමයි යාලට මේක මතක් වෙන්නේ. එතකොට කරදරයක ප්‍රශ්නෙක ඉන්නවා කියන්නේ එයාලගේ හිතේ තාම තුවාලයක් තියෙනවා කියන එක. සනീപ වෙලා නැහැ. ඒ තුවාලේ තියාගෙන තමයි ඒගොල්ලෝ මේ ටෙක්නික් පාවිච්චි කරන්න යන්නේ. ඒ කියන්නේ මනසේ තියෙන්නේ හොඳ වයිබ් එකක් නෙමෙයි මේ වෙලාවේ. ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ හොඳ වයිබ් එකක් නෙමෙයිනේ. ඒ හොඳ වයිබ් එකක් නැතුව මේ නරක වයිබ් එකක ඉඳගෙන තමයි මිනිස්සු මේ ටෙක්නික් පාවිච්චි කරන්න යන්නේ. උදාහරණයක් සමාජයේ ප්‍රසිද්ධම උදාහරණයක් ගමු අපි. ගෑනු ළමෙකුයි පිරිමි ළමෙකුයි යාළු වෙලා ඉන්නවා. පිරිමි ළමයා දාලා යනවා. ඊට පස්සේ ගෑනු ළමයාට ඕනේ මේ පිරිමි ළමයා වායේ ගෙන්න ගන්න. ওই වගේ දේවල් වලින් මිනිස්සු මේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියන මේ සබ්ජෙක්ට් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ළමයාගේ මනස සනീപ වෙලා නැහැ. සනീപ නැතුව ඉඳන් මේක කරන්න යනවා. එතකොට එයාගේ මනසේ තියෙන්නේ බය වෙනවා. මේක හරියයිද? ඊට පස්සේ නෙගටිව් සිතුවිල්ල කාපු ගමන් බය ගැහෙනවා. මට එහෙම පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මේ නාස මේ නෙගටිව් සිතුවිලි වලට පුදුම බයක් තියෙන්නේ. ආවහම තවත් බයයි. තවත් නෙගටිව් වෙනවා. එහෙම බයක් හදලා තියෙන්නේ. ඔය පොසිටිව් සහ නෙගටිව් තින්කින් දෙකෙන් මිනිස්සු ආතතිය මිනිසුන්ගේ ආතතිය වැඩි වෙනවා කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉස්සර කරේ මේ පොසිටිව් තින්කින් කියන එක හරියට දීලා නැහැ සමාජයට. ඒ නිසා මිනිසුන්ගේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට මේ ඒගොල්ලොන්ගේ මනසේ හොඳ තත්ත්වයක් නැතුව මේක කරන්න යන හින්දා තවත් නරක තැනට වැටෙනවා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ අපේ හිත සුවපත් කරගන්න එක. ඒකට මයින්ඩ්ෆුල්නස් හැරෙන්න වෙන ක්‍රමයක් මම දන්නේ නැහැ. හිත සනීප කරගන්න තියෙන ලේසිම ක්‍රමයක්. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ නිසායි මේ අපිට තියෙන සෑම මානසික ප්‍රශ්නයකටම මානසික දුකකටම සතිය උදව් වෙනවා කියලා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින් ආනිසංස හතක් දේශනා කරලා තියෙනවා. ගිහිල්ලා බලන්න සතිපට්ඨාන සූත්‍රයේ ත්‍රිපිටකයේ සහ මම කරන කැටගරි එකේ සතිපට්ඨාන සූත්‍රය කියන කැටගරි එකේ මුලින්ම දාලා තියෙන ඔය ආනිසංස ටික විස්තර කරලා. සියලුම මානසික ප්‍රශ්නවලට මේ සතියෙන් උදව් ලැබෙනවා. ඉතින් ඒ නිසායි අපි ඉස්සෙල්ලා මනස සුවපත් කරගත්තොත් අපිට ওই සිතුවිලි ප්‍රශ්න එන්නේ නැහැ. නරක වයිබ් එකක් එළියට යන්නේ නැහැ. නරක කම්පන ශක්තියින් නිපද වෙන්නේ නැහැ. එතකොට ওই ටෙක්නික් අමුතුවෙන් කර කර පස්සෙන් දුවන්න ඕනේ නැහැ. මොකද දැනටමත් අපි අපේ මනස හදලා ඉවරයි. ඒ මනස හදනවා කියන්නේ ගුඩ් වයිබ් එකක් තමයි ස්වභාවයෙන්ම එළියට යන්නේ. ආය අමුතුවෙන් ටෙක්නික් පස්සේ යන්න ඕනේ නැහැ. මම දැකලා තියෙනවා මිනිස්සු දාලා තියෙනවා අර ටෙක්නික් මේ ටෙක්නික් ඉලක්කම් එහෙම දාලා නිකමට බලන්න ඔය ඉලක්කම් ලියන ක්‍රමයක් මොකද්ද එකක් මම දැකලා තියෙනවා. වාර ගණන් ලියනේම ඔය ලියනකොට ඔබේ මනසට ඇති වෙන හැඟීම දැකලා තියෙනවද? ඔව ලියද්දී මේ මයින්ඩ්ෆුල්නස් කියන එක මත පදනම් වුණේ නැතිනම් සැක එනවා. විශ්වාසය එන්නේ නැහැ අර කරන්න. ඉතින් ඒ එතකොට තියෙන ගුඩ් වයිබ් එකක් නෙමෙයිනේ. ඒ නිසා මුල් තැන දෙන්න තමන්ගේ මනස ස්ටේබල් කරගන්න සතිය හරහා මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන් තැනට මනස ගේන්න. ඒ නිසා තමයි රහතන් වහන්සේලා ওই කිසිම ටෙක්නික් එකක් කරන්නේ නැත්තේ. මොකටද ඒ ටෙක්නික්? මොකද අවශ්‍ය දේ දැනටම සිද්ධ වෙලා තියෙන්නේ. භාවනා කරන අයට ওই ටෙක්නික් ඕනේ නැහැ. අරක ලියලියා ඉන්නේ මේක ලියලියා ඉන්නේ මුකුත් කරන්නේ නැහැ. මොකද ඒකලෝ දන්නවා මේ සතිය පිහිටවන එක මොහොතක ওই ඔක්කොම ධර්මතා ටික මනසේ වෙල ගහනවා කියන්නේ. ඒ නිසා ඒ අයට ටෙක්නික් ඕනේ නැහැ. කොච්චර සරලයිද බලන්නකෝ. ඉතින් මේ ভাইබ්‍රේෂන් එකක් කියන එකක් සිද්ධ වෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපිට සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න කිව්වේ කියලත් මම කලින් වීඩියෝ එකෙත් කියලා ඇති. ඒතොර භාග්‍යතුන් වහන්සේ මෙතන දේශනා කරන අපිට සත්පුරුෂයෝ ඕනේ නම් ඉස්සෙල්ලා තමන් සත්පුරුෂ වෙන්න කියලා. ඒ මේ ভাইබ්‍රේෂන් එකේ කතාව. තමන්ගෙන් එළියට යන ভাইබ්‍රේෂන් එකනේ තමන්ට ඇට්‍රැක්ට් වෙන්නේ, ආකර්ෂණය වෙන්නේ. ඒකෝට තමන් සත්පුරුෂ වුණොත් තමයි තමන්ට සත්පුරුෂයෝ හමු වෙන්නේ. තමන් අසත්පුරුෂ ධර්මයේ ඉන්නවා නම් ඉන්න සත්පුරුෂයෝ ටිකත් ඈත් වෙනවා. අඟුලිමාල තෙරුන් වහන්සේටම උනේ ඒකයි. අපේ ලොකු සාංශය කියනවා තමන් වැරද්දක් කරනවා නම් කරන වැරද්දටත් අවංක වෙන්න කියලා. කරන වැරද්දටත් අවංක වුණොත් තමයි මේ මිනිස්යාට කවදාහරි මේ වැරද්දෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මම දන්නවා මේව සෑහෙන ආන්දෝලනාත්මක වචන ප්‍රකාශ. අපි ලොකු සාංශය නිසා ධර්මදේශනා කරද්දී කියනවා මේ බණ අපි මේ දොරවල් වහගෙන මේ පැත්තකට වෙලා පාඩුවේ කියන්නේ මේව හතරමං හන්දියක ප්‍රසිද්ධ මාධ්‍යයක එහෙම කියන්න ගියොත් ගල් ගහනවා. මොකද බහුතරයට මේක තේරෙන්නේ නැහැ. ඔබ හොඳින් මතක තියාගන්න අන්නේ කාරණය. භාග්‍යවතුන් වහන්සේගේ සැබෑ ධර්මය බහුතරයකට තේරෙන්නේ නැහැ. බහුතරයක් කියන්නේ මුලාවක.
බහුතරයක් ඉන්නේ අසත්‍යයේ. සත්‍යයේ නෙමෙයි අසත්‍යයේ. ඒ නිසා තමයි මේ ලෝකේ නිවන් දකින පිරිස අඩු වෙන්නේ. ඒ නිසා අපේ ලොකු සාංශය කියනවා යම් කිසි තැනකට සූ ගාලා සෙනග ඇදෙනවා නම් එතන මොකක් හරි කොස්සක් තියෙනවා. අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ මිනිස්සු ඉතින් ඉන්නේ සෙනග වැඩි තැන තමයි හරි දේ තියෙන්නේ කියලා. නෑ, සෙනග වැඩි තැන මොකක් හරි අවුලක් තියෙනවා. ඇයි? බහුතරයකට ඇත්ත තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි වැරද්දක් කරත් ඒකට අවංකව වැරද්ද කළොත් ඒ අවංක කම කියන වයිබ් එක නිසා එයාට ඒ වැරද්දෙන් ගැලවෙන්න අවශ්‍ය සියලු පරිසරය හැදෙනවා. අඟුලිමාල තෙරුන් වහන්සේට උනේ ඒකයි. අඟුලිමාල කියන මිනිමරුව වෙලා ඉද්දී ඔහු ඒ වැරද්ද අවංකව කරේ හදවතින් ගුරුවරයාට කරන ගෞරවයක් විදිහට. වැරද්ද තමයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ මිනිමරුවෙක් ඉස්සරහටම ආවේ උදව් කරන්න. සත්පුරුෂාශ්‍රේ අන්තිමට මේ සම්බුද්ධ ශාසනයේ තේජස් සම්පන්න භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබි උන්වහන්සේ දෙද්දරනවා අනිත් අය පුදුම තේජසක්. ඒ ඒ ඒ එච්චරට ඉහළ තැනකට උන්වහන්සේගේ මනස ගන්න පුළුවන් උනේ තමන් ළඟ තිබුණු සත්පුරුෂ ගුණය නිසා, ලැබුණු සත්පුරුෂය නිසා. ඒ නිසා මේ වයිබ්‍රේෂන් එක කියන එක වැඩ කරන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට සත්පුරුෂය ඕන නම් ඉස්සෙල්ලා තමන් සත්පුරුෂ වෙන්න. අපි කවුරුව සත්පුරුෂය හොයාගෙන යන්න ඕනේ නැහැ. සත්පුරුෂය අපිට නිකම්ම ලැබෙන පාර කොහෙන් හරි කැපෙනවා. අපි එම නෙමෙයි අපි චෝදනා කරනවා මගේ වටේ ඉන්නේ අසත්පුරුෂ පිරිසක්, මගේ වටේ ඉන්නේ කිසිම ගුණයක් දහමක් නැති පිරිසක් කියලා. ඒකට ඉතින් ඒ එතන තියෙන හොඳ වයිබ් එක නෙමෙයි. ඉන්න පිරිස අසත්පුරුෂය කියලා දන්නවනම් තමන් සත්පුරුෂ වෙන්න. එතකොට ඒ පිරිස හැලෙන්න ගනි, සත්පුරුෂය ලැබෙන පාරක් කොහෙන් හරි කැපෙයි. අපි මේ ධර්මතාවය දන්නේ. ඒ නිසා අපි වටේ ඉන්න අයට චෝදනා කර කර ඉන්නවා. ඒ නිසා කියන්නේ ඔබට රහත් වෙන්න ඕන නම් රහතෙක් වගේ හිතන්න පුරුදු වෙන්න කියලා. ඒ කියන්නේ මේ රඟපානව නෙමෙයි. ඔබට රහත් වෙන්න ඕන නම් රහතන් වහන්සේගේ මානසිකත්වයට අනුව මනස පැවැත්වුවොත් තමයි අපිට එතනට යන්න පුළුවන් වෙන්නේ. ඒකටයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රතිපදාවක් දීලා තියෙන්නේ. ඒ අරිහත් මානසිකත්වයට ළඟා වෙන ක්‍රමය. ඒ නිසායි කියන්නේ අපි මේ සතිමත් වෙද්දී සිහිය පුරුදු කරද්දී අපිට අපේ හිත අතීතයෙන් අනාගතයෙන් ගැලවෙනවානේ. ඒතර අතීතයෙන් ගැලවෙන හින්දා වොරීස් නැහැ, දුක් වෙන ඒවා නැහැ, වද වෙන ඒවා නැහැ. අනාගතයෙන් ගැලවෙන හින්දා බය හිතෙන ඒවා නැහැ. මේ මොහොතේ අර දුකයි බයයි දෙක අතහැරුණු තැන අපේ හිත පිරිලා සතුටින් තියෙන්නේ. ඒ හා සමාන කම්පන ශක්තියෙන් තමයි ඊට පස්සේ අපිට ආකර්ෂණය වෙන්නේ. ඉතින් මේකේ අරිහත්ත්වය නැත්නම් නිවන තමයි මේකේ ඉහළම දේ. මේ 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 මයින්ඩ්ෆුල්නස් වීමේදී අපිට ආකර්ෂණය වෙන ඉහළම දේ අරිහත්ත්වය නැත්නම් නිවන. ඉතින් ඒකට අපේ මනසේ වයිබ් එක ටික ටික වැඩි කර ගන්න ඕනේ. ඒ වයිබ් එක ටික ටික වැඩි කරන එක තමයි භාවනා කරනවා කියන්නේ. ඒක තමයි නිවන්ම කියන්නේ. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ටිකෙන් ටික අපේ මනස ඉහළ ෆ්‍රීක්වෙන්සි එකට අරන් යනවා. ඒක තමයි භාවනාවේ දියුණුව කියන්නේ. ඒක තමයි සම්මත විපස්සනා භාවනා කියන්නේ. ඒ නිසා පැරණි බණ කතාවක තියෙනවා, මම බණ කතාව කියන්නේ. ඒකේ අන්තිමේදී ඒක ඒ කතාවට සම්බන්ධ රහතන් වහන්සේ කෙනෙක් කියනවා මේ රහත් වෙන එක නෙමෙයි අමාරු. රහත් වෙනකන් තියෙන පියවරක් ගන්න සිහියෙන් ඉන්න එකයි අමාරු. මොකද රහත් වෙනවා කියන එක චිත්තක්ෂණයකදී සිද්ධ වෙන එකක්. එතෙන්ට යනකන් අපේ මනස හරි වයිබ් එකේ අරන් යන එක තමයි තියෙන ලොකුම අමාරුව. ඒ නිසා අපේ මිනිසු මේ දත කෑවට රහත් වෙන්න, දේවල් ලබා ගන්න ඒකට නෙමෙයි ඔබ වද වෙන්න ඕනේ. ලෞකික වේවා ලෝකෝත්තර වේවා ඒ ලබාගත යුතු දේ පැත්තකින් තියලා මේ මොහොතේ ඔබේ මනස පවතින තත්ත්වය ගැනයි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ මම කලින් කිව්වා වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කරේ. උන්වහන්සේ අපිට දුන්න පැහැදිලි ක්‍රමයක් අකුසලය මනසින් අයින් කරන නම් කුසලයට එන්න, කුසලයත් මනසින් අයින් කරන්න ඕනේ, ඒකට අධිකුසලයට එන්න ඕනේ. මෙතන තියෙන අවාසනාව තමයි අපේ බෞද්ධයන්ගෙන් 99%ක් දන්නේ නැහැ කුසලයත් අතහරින්න ඕනේ දෙයක් කියන එක. ඒ නිසා ඒකට අධි කුසලයක් දුන්නේ. අපේ මිනිස්සු කුසලයේ අතහැරලා අධි කුසලයට එන්න කැමති නැහැ. ඒ නිසයි මේ එකතන ටැග් ගහලා ඉන්නේ. අධි කුසලය කියන එක තමයි මේ මනස හදනවා කියන එක. ඒක තමයි ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම පින, ශ්‍රේෂ්ඨතම කුසලය. ඒ වයිබ්‍රේෂන් එකට සම කරන්න තැනක් තව නැහැ. ඉතින් මෙහෙම මේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මේ වයිබ් එකක් කියන එකක් මෙතන වැඩ කරන නිසා. එතකොට පණ ඇති පණ නැති හැම දෙයක්ම අපිට ආකර්ෂණය වෙනවා. ඔබට මතකද භාග්‍යතුන් වහන්සේ එක්තරා දවසකදී ඉසිඟිලි පර්වතයේ මුදුනේ සක්මන් කර කර ඉද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ මට මතක විදියට ගෙන්වලා ආනන්ද ස්වාමීන් වහන්සේට පෙන්නනවා. ආනන්දර බලන්න මේ පර්වතයේ පාමුල සක්මන් කරනවා සැරියුත් ස්වාමීන් වහන්සේ, මුගලන් ස්වාමීන් වහන්සේ කියලා ඔහොම ස්වාමීන් වහන්සේලා පිරිසක් පෙන්නනවා.
මට සියලුම ස්වාමීන් වහන්සේලාගේ නම් මතක නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද පේනවද සැරියුත් ස්වාමීන් වහන්සේත් එක්ක 500ක් දෙනා සක්මන් කරනවා. මුගලන් ස්වාමීන් වහන්සේත් එක්ක 500ක් දෙනායි. කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක 500ක් දෙනායි. ඔහොමම 500 500 ගෲප් වෙලා තමයි සක්මන් කරන්නේ. ඇයි ඒ කියලා තමයි දැන් මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්න හදන්නේ. බුදුරණාය දේශනා කරනවා, ආනන්ද සැරියුත් ස්වාමීන් වහන්සේත් එක්ක සක්මන් කරන 500 දෙනාම ප්‍රඥාවන්තයෝ. සැරියුත් ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර තෙරුන් වහන්සේ. ඒතර උන්වහන්සේ වටේට එකතු වෙන්නේ ප්‍රඥාව වැඩිපුර තියන අය. මුගලන් මහරහතන් වහන්සේත් එක්ක සක්මන් කරන 500 දෙනාම එර්දිලාබීන්. එර්දීන්ට තමයි කැමති. ඇයි? මුගලන් ස්වාමීන් වහන්සේ එර්දිමතුන් අතර අග්‍රස්ථානය ලැබූ උත්තමයන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වටා ඉන්න 500 දෙනාම දුතහංගධාරීන්. ඇයි? කාශ්‍යප මහරහතන් වහන්සේ දුතහංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ උත්තමයන් වහන්සේ. ඒ විදිහට තව භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේක මේ වෙන්නේ? ඒ තමයි අර වයිබ් එක. මුගල සමායන සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එතකොට උන්වහන්සේ ආශ්‍රය කරන පිරිසෙන් ප්‍රඥාවන්ත පිරිස උන්වහන්සේ ළඟ ඉතුරු වෙලා අනිත් අය හැලිලා යනවා. හැලිලා යනවා කියන්නේ තරහ වෙනවා කියන එක නෙමෙයි, අයින් වෙනවා. මුගලන් ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරනකොට එරදී වලට ආසයි එතන රැඳෙනවා. ඒ සමාන වයිබ් එක. ඒ අය එකට හිතයිෂී වෙනවා. එතකොට ඔබ භාවනා කරද්දි ගොඩක් අයට මේ අත්දැකීම ලැබිලා තියෙනවා කියලා අපිට එවලා තියෙනවා. භාවනා කරන්න පටන් ගත්තාම ඔබේ වටේ ඉන්න පිරිස ඔබ දන්නේම නැතුව හැලිලා යනවා. සමහරු කියලා තියෙනවා, මෙනින් වහන්ස දන්නේවත් නැහැ මේ කට්ටිය කතා නොකර ඉන්නේ, මාව එපා වෙලා අතහැරලා ගින් ඕක වෙනවා කියලා මම වීඩියෝස් වල කියලා තියෙනවා. අපි භාවනා කරන්න පටන් ගත්තොත් අපේ පිරිස හැලෙනවා. ඒ හැලෙන්නේ කවුද දන්නවද? අපේ මනසේ වයිබ් එකට මැච් වෙන්නේ නැති පිරිස. ඒගොල්ලන්ට ඒක දැනෙනවා. අපේ ලුක් එක, අපේ මූණේ ස්වරූපය, අපි කතා කරන වචන, අපේ සිතිවිලි වල මේක යාළට දැනෙනවා. එතකොට යාළට තේරෙනවා මේක දැන් හරියන්නේ නැහැ, අපිට ගැළපෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැලෙනවා. හැබැයි මේ හැලෙන එක ගැන ඔබ දුක් වෙනවා නම් ඒ කියන්නේ ඔබට ටෙක්නික් එක තේරිලා නැහැ මෙතන වැඩ කරන. එතකොට ඔයා කරන්නේ අර ගොල්ලෝ බලෙන් ගන්න හදනවා. නෑ, මේ තමන්ගේ වයිබ් එකට ගැළපෙන්නේ නැති අය මේ සබාධාම විසින් අයින් කළා. ඔබට තේරෙන්නේ නැති දෙයක් මේ විශ්වයට තේරිලා තියෙනවා. තවදුරටත් ඔබ මේ පාරේ යනවා නම් ඒ පාරේ ඒගොල්ලොත් එක්ක යන්න සුදුසු නෑ. ඒ නිසා තමයි සමහර රිලේෂන්ෂිප් වලදී ඔබේ ජීවිතෙන් සමහර අය අයින් වෙන්නේ. අපේ අය කරන්නේ මොකද්ද? ලෝ ෆැට්‍රැක්ෂන් පාවිච්චි කරනවා, මේ අතහැරලා ගිය එක ගෙන්න ගන්න. ඒක ගිහින් තියෙන්නේ අපේ වයිබ් එකට ගැළපෙන්නේ නැති හන්දා. ඒක පිළිගන්න තරම් අපිට කොන්ද පණ නෑ. ගියා නම් යන්න දෙන්නේ ඒ සුදුසු කෙනා නෙමෙයි. අපේ හිතේ බැඳීමක් ඇති තියෙනවා, වෙන්න පුළුවන්. ඒක නැති වෙන්න බෑ නේ, එකපාරට දාලා ගිය ගමන්. එහෙනම් ඒ ඇතිවිචි තුවාලට දෙකම් කරන්න. මේ ගිය එක ගෙන්න ගන්න එක නෙමෙයි. ඒ සබාධාමර තේරෙනවා ඒක අයින් වෙලා තියෙන්නේ මොකක් හරි ක්‍රමයකට මට මැච්චෙන්නේ නැහැ. මම මගේ සාමාන්‍යයෙන් වචන දැඩි. මම කියන්නේ ඒ වගේ 2:50 අය අපිට ගැළපෙන්නේ නැහැ කියලා මම දකින්නේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ අයින් වෙන්නේ. ඒ නිසා තමන්ගේ ඊළඟ ස්ටෙප් එක තමයි අපේ හිතේ දැන් ඩැමේජ් එකක් වෙලා තියෙනවා, ඩැමේජ් එක ප්‍රතිකාර කරන්න. එහෙම නැතුව මේ අර ටෙක්නික් එකයි මේකයි අරකයි පස්සේ දුවදුව ගියේ එක ඇදලා ගන්න එක නෙමෙයි. ඔය යන්න හරින් අපේ හයි වයිබ්‍රේෂන් එකක් අපිට තියෙන්නේ. ඒකට ගැළපෙන ඒ අදාළ කාලෙදී අදාළ වෙලාවට ඇට්‍රැක්ට් වෙනවා. ලෞකික වේවා ලෝකෝත්තර වේවා, මම කලිනුත් මං හිතන්නේ මම දේශනාවල කියලා තියෙනවා, මගේ ජීවිතේ මේ ධර්මයට ආදාපටන් අද වෙනකන් කවදාවත් මට සත්පුරුෂයන්ගෙන් හිඟයක් උන්නේ නැහැ. එක සත්පුරුෂයෙක් මුණ ගැහිලා ඒ සත්පුරුෂයාගෙන් මර ටිකක් ගන්න තියෙනවා. ගත්තට පස්සේ මොකක් හරි ක්‍රමයකට ඒ සත්පුරුෂයා මගේ ජීවිතෙන් අයින් වෙනවා. හැබැයි අයින් වෙන්නේ ඊට වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක් මගේ ජීවිතේට කොහෙන් හරි ලං වෙලා. ඊට පස්සේ ඒ උත්තමයන් වහන්සේගෙනුත් තව ටිකක් මට ගන්න තියෙනවා. ඒක මට තේරුනේ මේ කාලයක් ගිහිල්ලා මගේ ජීවිතේ මෙහෙම එකක් වෙලා තියෙනවා කියලා. මම දැනගෙන හිටියේ නෑ ඇයි ඒ සත්පුරුෂයා මගෙන් අහිමි වුණේ කියන්නේ, ගැලවුණේ කියන්නේ. දැන් පස්සේ තමයි තේරුනේ ඒ උත්තමයන් වහන්සේගෙන් මට ගන්න දෙවිචි ටික ඉවරයි. මොන ක්‍රමයකට හරි මිසින් වෙනවා, කියන්නේ සම්බන්ධතාවය මොන ක්‍රමයකට හරි අත්හැරෙනවා. හැබැයි ඊට වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක් මට ලං වෙනවා. ඒක එහෙමමයි. ඒ අපේ හැර වයිබ් එකට ගැළපෙන සංඛ්‍යාතයට අදාළව තමයි අපිට ওই දේවල් ලැබෙන්න ගන්නෙ. ආශ්‍රය වුණත් එහෙමයි. ඊළඟ කාරණය තමයි පිරිත් සජ්ජායනය. දැන් අපේ රටේ මේක හරිම ජනප්‍රියයිනේ, බෞද්ධ ලෝකවල, බෞද්ධ රටවල මේ පිරිතේ ප්‍රයෝජන. ඉතින් පිරිතක තියෙන්නේත් එහෙමයි. පිරිත් වලින් කරන්නේ හොඳ ගුඩ් වයිබ් එකක්, ඒ අදාළ දෙයට කවනවා. ඒක කැවෙනවා. ඒක ගැනයි අමුතුවෙන් මම සාක්ෂි කියන්න ඕනේ. ජපාන ජාතික විද්‍යාඥයෙක් පවා මේ අන්වීක්ෂ වලින් අරගෙන ඒ දේවල් පෙන්නලා තියෙනවා. මේ වතුරට අපි ද්වේෂයෙන් වචනයක් කිව්වහම වතුරේ අණු වෙනස් වෙන හැටි, යහපත් වචනයක් කිව්වහම වතුරේ අණු වෙනස් වෙන හැටි, එහෙම ඉමේජස් වගේයක් මම දැකලා තියෙනවා. ඒක විද්‍යාඥයෙක් හොයලා ඒක ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා.
එතකොට ඇයි අපේ අපෙන් එළියට යන වයිබ් එක මේ බාහිර පරිසරයට බලපානවා කියන තියෙන හොඳම සාක්ෂියක්. ඉතින් පිරිත් වලින් කරන්නේ ඒක. භාග්‍යතුන් වහන්සේ අර විශාලා මහනුවර රතන සූත්‍රයෙන් පිරිත් සජ්ජායනා කළ පිරිත් පැන් ඉස්සහම කොහොමද අමනුෂ්‍යයන්ට ඉන්න බැරි වෙන්නේ මේ වතුර ටිකක්නේ. ඇයි නිකන් වතුර ඉස්සහම ඒගොල්ලන්ට ඉන්න බැරි වෙන්නේ නැත්තේ? මේ පිරිත් පැන් ඉස්සහම ඇයි ඉන්න බැරි වෙන්නේ? ඒ වයිබ් එක. එයාලගේ මනසේ තියෙන ලෝ වයිබ් එකක්. එතකොට පිරිත් පැන් වල තියෙන හයි ෆ්‍රීකවෙන්සි වයිබ් එකක්. ඒක අර ගොල්ලන්ට දරන්නේ පිච්චෙනවා. අපිට ඒවා මැජික්නේ, අපිට ඒවා මැජික්. එහෙම කිව්වහම එහෙම නෑ. මේ පිරිතක් පිරිත්වල තියෙන්නේ ඒක පිරිත් වතුර හෝ පිරිත් නූල් හෝ පිරිත් ශ්‍රවණය කරනකොට වෙන්නේ ඒක. හැබැයි මේ පිරිතේ බලය එන්න අපේ මනස යෙදිලා තියෙනුනේ. අපි පිරිත්වල අර්ථයක් ඕනි ඒ නිසයි. ඒ නිසයි පිරිත් සජ්ජායනා කරනකොට ඝන පිහිටවන්න කියන්නේ. අපි එහෙම නෙමෙයිනේ මෙලෝ අර්ථයක් නෑ ඔහේ ගිරව් වගේ කියවනවා. ඒකේ බලය ලොකුවට එන්නේ නෑ එතකොට. ඒ නිසායි මේ අපි අඩු ගානේ සරලව කිව්වොත් බුද්ධ වන්දනාවක් කරද්දී බුද්ධ වන්දනාවේ ගාථා ටිකේ අර්ථයවත් අඩු ගානේ දැනගෙන ඉන්නේ. අපි ඒකත් නෑ ගිරව් වගේ කටපාඩමට ඔහේ කියවනවා. ඒවයි තියෙන්නේ මේක. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වල තියෙන්නේ ඔක තමයි. යම් කිසි වාක්‍ය ඛණ්ඩයක් අරගෙන මනස යොදවලා මනසේ හැඟීම කවලා ඒක නැවත නැවත සජ්ජායනා කරනවා. එතකොට ඒක අර අදාළ දෙයට කැවෙනවා. ඒ වයිබ් එක යනවා. ඊට පස්සේ ඒක බලපානවා. ඒක මේ සබාධාවට බලපෑම් කරනවා. පණ ඇති පණ නැති සියල්ලටම. අන්තිමට ඔබට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරනවා කියලා කළෙත් ඕක තමයි. අපි අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ 30 ආකාරයකට පාරමී පුරන්න ඕනේ. දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී කියලා. උන්වහන්සේ බුද්ධත්වය කියන ඉහළ වයිබ්‍රේෂන් එකක් තියෙන, ඉහළ කම්පන සංඛ්‍යාතයක් තියෙන මානසික තත්ත්වයක් තමයි මේ ළඟා කරගන්න යන්නේ. ඒක මේ ලෝකයේ මානවයෙකුට නැත්නම් ජීවියෙකුට ළඟා කරගත හැකි මනසක තියෙන ඉහළම තැන. ඒක ළඟා කරගන්න ඒක එච්චර ශ්‍රේෂ්ඨ නිසා තමයි ඒක ළඟා කරගන්න මෙච්චර කාලයක් සසරේ පාරමී පුරන්න සිද්ධ වෙන්නේ. ඇයි ඒ පාරමී පුරනවා කියලා ඔය කරන්නේ? මනසේ තියෙන අර ගුඩ් වයිබ් එක තමයි ඉහළට ඉහළට අරගෙන යන්නේ. අර 30 ආකාරයකට පාරමී පුරනවා කියලා දානයත් 3 ආකාරයකට පුරන්න ඕනේ. එතකොට දානේ පුංචි ලෙවල් එකක ඉඳලා ඉහළ ඉහළ ලෙවල් වලට අරගෙන යන එකක් තමයි කියන්නේ. ඒ නිසා බෝසත් කෙනෙක් පාරමී පුරනවා කියලා කියන්නේ තොම එකක්ම තමයි. මේ ගැන කතා කරොත් පැය ගාණක් කතා කරන කාරණා තියෙනවා ත්‍රිපිටකය ගත්තොත්. මොකද මුළු භාවනා ලෝකයම විස්තර කරන්න පුළුවන් මේ ද ලෝ ඔෆ් වයිබ්‍රේෂන්ස් ගැන. භාවනාව කියන්නේම තනිකර මේ කම්පන ශක්තියින් ඉහළට ඉහළට ගන්න ක්‍රමවේදයක්. ඉතින් භාවනා ක්‍රම මේ ලෝකේ කොච්චරක් දෝ තියෙනවා. ඒ භාවනාවක භාවනා ක්‍රියාපටිපාටියක දසමක දසමක ඉඳලා මේ ගැන කතා කරන්න පුළුවන්. එක තැනක් තව එකකට එක මානසික මට්ටමක තියෙන ভাইබ්‍රේෂන් එකක් ඊළඟ එකකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක ගැන. ඒ නිසා මුළු භාවනා ලෝකෙම කියන්නේ මේ ভাইබ්‍රේෂන් එකක් එක ගනුදෙනු කරන එකක් නිසා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මිනිසුන්ට මේ මනස හැදීම කියන එක, කියන්නේ කුසලයන්ගෙන් ඉහළම කුසලය මනස හැදීම නැත්තම් භාවනාව කියන එකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. ඉතින් ওই කාරණා ටික තමයි මේ ভাইබ්‍රේෂන්ස් ගැන කතා කරන්න ඕනේ. මේක බටහිර ලෝකෙන් කතා කරන දෙවන විශ්ව නීතිය. මේක හේතු වෙනවා ඊළඟ තුන්වෙනි නීතියට. ඒකට කියන්නේ ද ලෝ ඔෆ් ඇක්ෂන්ස් කියලා. මේ කම්පන ශක්තියින් කොහොමද මේ ඇක්ෂන් එකකට ක්‍රියා හේතු වෙන්නේ කියන එක තමයි ඊළඟකින් කතා කරන්න තියෙන්නේ. අපි මේ වීඩියෝ එකෙන් මුණගැහෙමු. තෙරුවන් සරණයි.